සාරංග දිනක්ෂි ගැන මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා වෙනවා Facebook එකේ YouTube වල මෙයාලා ගැන ගොඩක් ෆොටෝස් දෙනවා මොකද සාරංග සහ දිනක්ෂිගේ විවාහය පසුගියදා පැවැත්තුණා ඉතින් මේ විවාහය ටිකක් සුවිශේෂී වන්නේ සාරංග සහ දිනක්ෂිට මඩ ප්‍රචාරය ලැබීමත් සමග ඒ කියන්නේ සාරංග දිසාසේකර උමාලි තිලකරත්න සමග මීට වසර කිහිපයකට කලින් විවාහව ගිවිසගෙන විවාහ වෙලා ලොකු විවාහ මංගල උත්සවයක් අරගෙන තිබුණා. ඉතින් උමාලි සහ සාරංග වෙන්නුණා වෙන් වෙලා සාරංග දිනක්ෂි සමඟ සම්බන්ධයක් පවත්වාගත්ත විදිහට තමයි අපි දැක්කේ. ඒ අතර උමාලිට දෝෂාරෝපණය එල්ල කරා තරමණිල කොල්ලෙක් ප්‍රධාන චරිතය නිරූපණය කළ දනුක සහ උමාලිගේ අතර අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා සාරංග උලුප්පල දැම්මා. කොහොම වුණත් ඒ කතාව බොරුවක් කියලා පසු කාලිනව ඔප්පු වුණාට පස්සේ සාරංග දිනක්ෂිත් එක්ක සම්බන්ධය එලිපිටම පෙන්වන්න ගත්තා. කොහොමෙන් කොහොම නමුත් අවසානයේ සාරංග දිනක්ෂි සමග විවාහ වුණා. ඉතින් උමාලි තිරකරන්ද සමග පැවති YouTube වීඩියෝ වැඩසටහනකදී උමාලිගෙන් නිවේදකය අහනම ප්‍රශ්නයක් ඔබ ප්‍රේමෙන් පරාජය වෙලාද කියලා. ඇය පිළිතුරු දෙන්නේ කොහෙත්ම නැහැ කියලා. ඊට අමතරව එයාගෙන් අහනම ඔබ කලින් ආදරය කරපු ඔබගේ සහකරුවා වෙනත් කෙනෙක් සමග සම්බන්ධ එකතු වීම ගැන ඔබට මොකක්ද හිතේ ඇතිවන්නේ කියලා. උමාලි කියන්නේ ආදරය කියන්නේ පරිත්‍යාගයක්. ඒකට මෛත්‍රිය, කරුණාව වගේ දේවල් තමයි තියෙන්න ඕනේ කියලා. ආදරය කියන්නේ අල්ලා ගැනීම නෙමෙයි කියලා උමාලි කියන්නේ. ඉතින් ඔබ කෙනෙකුට ආදරය කරනවා නම් ඒ කෙනාට යන්න දෙන්න පුළුවන් නම් ඒ කෙනාට කැමති මාර්ගයේ ඒක තමයි ඒ කෙනාට හරියට ආදරය කරනවා කියන්නේ කියලා තමයි උමාලි කියන්නේ. ඉතින් උමාලික ප්‍රකාශය කොයිතරම් යහපත් එකක්ද කොයිතරම් අව්‍යාජ දෙයක්ද කියලා පෙනියනවා. මොකද උමාලිගේ Facebook එක නිරීක්ෂණය කරාම උමාලි කිසිම අවස්ථාවක සාරංගට හෝ දිනක්ෂිලට මඩ ප්‍රචාර වදින ආකාර දේවල් දාලා තිබුණේ නැහැ. කියන්නේ ඉරිසියාවක් හිතේ නැහැ. මොකද උමාලි දන්නවා ආදරේ නැති කෙනෙක් ළඟ තියාගෙන ඉන්න එකට වඩා ඒක නෑ යවන එක වඩා හොඳයි කියලා. මොකද ඔබට මතක නම් රයිගම් ටෙලි සම්මාන උළෙලේ උමාලි තමයි හොඳම නිළිය බවට පත්වන්නේ මීට වසර 3කට පෙර. දෛවයේ සරදමකට සාරංග දිසාසේකර තමයි එහි නිවේදකත්වයේ දරන්නේ. නිවේදකෙක් සහ නිවේදිකාවක් දෙදෙනෙක් සිටිනවා. හොඳම නිළියට සම්මාන දුන්නාට පස්සේ හොඳම නිළිය සමග සාකච්ඡා කරන්න සිද්ධ වෙන්නේ නිවේදකයාට. ඉතින් නිවේදකයා ප්‍රශ්න කීපයක් අහලා සුබපදනවා. එහිදී උමාලි කියනවා එක දෙයක්. උමාලි කියනවා මම මේ රංගනට ආදරේ. මොකද මට රංගනේ හින්දා තමයි ඔයාව හම්බුනේ කියලා. ඉතින් උමාලි සාරංගට දීලා තියෙන තැන එතනින් හැමෝටම වැවුණා. හැබැයි අන්තිමට උමාලි කියනවා බොහිමියානුව ටෙලිනාට නිසා තමයි උමාලට හොඳම චරිතයට හිමි සාමාන්‍ය ලැබෙන්නේ. එහි ගීතයක කොටසක් කුඩුපුරා දමමින් අවසානයේ කියනවා අවසාන පදයේ කියනවා හිත්වල කෝබං ආදරේ කියලා. ඉතින් මේක සාරංගට ටොක්කක් කනපු සිද්ධියක් විදිහට තමයි ඒ කාලේ කට්ටිය කතා වුනේ. කොහොම නමුත් සාරංග පැය 3න් 3ට වගේ ෆොටෝස් දානවා දිනක්ෂිත් එක්ක ආරේ ගියා මෙහි ගියා කියලා. හරි සතුටින් ඉන්නවා කට්ටිය. අපි දෙක බැලලත් කමෙන්ට් දාලා දිනවා. හැබැයි බනින්න එපා. මොකද ඒක එයාලගේ නිදහස. එයාලා හොරෙන් ඒ දේවල් කරේ නැහැ. එලිපිට තමයි යාළුනේ කසාද බැන්දේ. ඉතින් ඒක නිසා අපිට තියෙන එකම දේ සාරංගගේ අලුත් ජීවිතේ සුපපදනවා. උමාලි තිරකරන්ද කියන්නේ කොයිතරම් නිහතමානී චරිතයක්ද කියලා අපි හැමෝටම ඇය ඔප්පු කළාම ආරයි. අපි channel එක subscribe කරන්න කියන් තියෙන දේවල් comment section එකේ කියන්න ඔයාලට තියෙනවා. ඔබ සැමට සුබ දවසක්.